තුනයි එඒහි පස්වනි බලයයට නවයයි එහි වර්ග ගුණ කිරීම එහි හතරවැනි බලයයට එහි තුන්න්නැනි බලය. මුලින්ම එහි බලපිළිබඳ අවධාන යොමුකිරීමට පෙර තුනහා නවේ සංඛ්‍යයක් දෙක තුනෙන් බදෙන බැවින් ඒවා සුළ කළ හැකි එ අනුව පළමුුව හරය හාල් ලවය තුනෙන් බෙදමු. ලවේ තුනෙන් බෙද විට එකයි හරේ තුනෙන් බෙදු විට තුනයි මේ අනුව මේ සුළුවෙනවා. එකයි ඒහි පස්වවෙනි ලය ගුණ කිරීම, එඒහි හතරවැනි බලය බෙදීම එහමනැත් න මට කිව හැකි මෙහෙම. එහි පස්වැනි බලය බෙදීම තුනයි ඒ වර්ගේ ගුණකිරීම එහි හතරවැනි බලය බෙදීම එහි තුන්වැැනි බලය. මෙම ගුණකිරීමේදී ප්‍රකාශන දෙක සමානවෙන්නේ ලවයේ එහි පස්වනිි බලය ගුණකිරීම එහි හතරවැනි බලය. කෙසේ වෙතත් දහයහි වෙනක් සිදු ොවන බැවින් ඒ පිළි බව කරදරවියුතු නෑැ. ඒනිසා ලවය එහි පස්වැනි බලය ගුණකිරීම එහි හතරවවැනි බලය ලෙසත්. හරඒ දැන් තුන ඒ තියෙනවා අපිත් තුන මේ විදිහයට ලියමු. තුන ගුණකිරීම ඒ වර්ග ගුණකිරීම එහි තුන්නනි බලය. වෙනත් ක්‍රමයකට ගුණ කිරීමෙන් අපට මෙතනින් සුළු කරන්න පුළුවන්. මෙම ක්‍රමයට සමහරු දර්ශක බෙදීමේ නීතිය කියයා කියනවා. අදහස වන්නේ මෙ යනි. අපට එහි එක්වැනි බලය බෙදීම එහි වෛවැනි බලේදී තිබේ නම් ඒ සමානවෙන්නේ එහි එක් අඩු කිරීම වයිවැනි බලේටයි. මෙමවෙනි කොහමද. මේ හොඳ තේරුම්ගන්න බලමු. අපි ඒහි පස්වනි බලය බෙදීම එහි වර්ගය ගනිමු. එහි පස්සනි බලය බෙදීම එහි වර්ගය යනූ ඒ ගුණකිරීම ඒ ගුණකිරීම ඒ ගුණකිරීම, ඒ ගුණකිරීම එහි පස්වනිි බලය වෙන්න මෙතනයි. එහි වර්ගය හරය තිබෙනවා. මම කියන්නේ මෙන මෙතන තියෙන ඒ වර්ගයට ඒ වර්ගය හරය තියෙනවා. ඒ වර්ගය ඒ ගුණකිරීම ඒ ලෙස දැක්විය හැකි. දැන් පැහැදිල්වම ඒ ගුණකිරීම ඒවලින් හරය හා ලබවේ බෙෙනවා. ඒ අනුව සුළුකිරීමට ලවය ඒ දෙකකින්. නැත්නම් ඒ ගුණකිරීම ඒවලින් බෙදිය හැකි. මේ අනුව ඒ ගුණකිරීම ඒ අයින් වෙනවා. මේ සඳහා හරේද ඒ ගුණකිරීම ඒවලින් බෙදෙනවා. එයින් අපට එකක් ලැබෙනවා. දැන අප ඉතිවී ඇත්තෙ කුමක්ද. දැන් අප ඉතිරිවී ඇත්තේ ඒ ගුණකිරීම ඒ ගුණකිරීම ඒ බෙදීම එක. එනම් ඒ ගුණකිරීම ඒ ගුණකිරීම ඒ. මෙම ඒගුණ කිරීම ඒගුණු කිරීම ඒ කුමක්ද මේ එහි තුන්නැනි බලයයි එම නැත් නම් ඒහි පහාඩු කිරීම දෙක සමවෙන්න පහාඩු කිරීම දෙක වැනි බලයයි අපට මෙම දර්ශක බෙදීමේ නීතිය මෙහිදීද යොදාගත හැකි මේ අනු ඇත්තෙන්ම මෙම ක්‍රම දෙකම භාවිත කළ හැකි මේ අනු දර්ශකබෙදීමේ නීතිය මෙම ක්‍රම දෙකේදීම යොදා ගනිමු දැන් මේ දෙකට මෙන්ම මේ දෙකටත් යොදාගනිමු ඔවු ඇත්තෙන්ම මේ දෙකම යොදා ගැනීමේදී තුනෙන් එක මුලම තියෙනවා. මේ සුළු වෙනවා තුනෙෙන් එක ගුණකිරීම. මෙම නීති අනුව ගුණකිරීම එහි පශ්‍රනිි බලය බෙදීම ඒ වර්ගය. මෙන්න මෙතනදී නීතිය යොදා ගැනීමෙන් එහි තුන්න්නනිි බලය වෙනවා. මෙතනදී යොදා ගැනීමෙන් එහි හතරවැනි බලේ බෙදීම එහි තුන්න්නැනිි බලය. අපට ඒ ලැබෙනවා. ඔවු! අපට ඒ ලැබෙනවා. මෙය එම නිල්පාටන්ම ලියමු. නැහැ, මෙම ඒ නිල්පාටම නොවේ අන්න බලන්න. මේ අපට හතර අඩුකිරීම තුන බලය එහෙම නැත්නම් ඒහි පළමු බලය ලැබෙනවා. ඇත්තෙන්ම මෙය ඒහි තුන්නැනිි බලය ගුණ කිරීම ඒ දක්වත් සුළුවෙනවා. මෙන්න මෙත නැති ඒහි තුන්න්නැනි බලය. ගුණකිරීම ඒහි පළමු බල යනු කුමක් ද. මෙය ඒහි තුන එකතු කිරීම එක වැනි බලය ලෙස තේරුම් ගැනිදිමු. මෙහිදී පාදේ සමානයි එය ඒ වෙනවා. මෙවා ගුණ කරලයි තියෙන්නේෙ. ඒ තුන්වායයක් ගුණබී තියෙනවා. ඒය තවත්වාවරයක් ඒගෙන්ම ගුණවී තියෙනවා. එනිසා එය හතරවැනි බලයක් වෙනවා. මේ අනුව මෙන්න මෙත නැති එහි හතරවැනි බලයයි එනම් එහි තුන එකතු කිරීම එකවැනි බලයයි. මේ තුනෙන් එකෙන් ගුණවිය යුතුයි. එනිසා පිළිතුරවන්නේ තුනෙන් එකයි ඒහි හතරවැනි බලයයි. නැත් නම් ඒහි හතරවැනි බලය බෙදීම තුන ලෙස දැක්විය හැකි. දැන් මෙම ගැටලුවූ සුළ කිරීමේ අනික්‍රමේ බලමු. හරඒ හා ලවේ ගුණතයක් සලකමු. මෙහිදී ලවේ දර්ශක එකතුකිරීම, හරේ දර්ශක එකතුකිරීම මගින් ආරම්භ කළ හැකි. එනිසා මුලින් මේ කරමු. දර්ශක බෙදීමේ නියමය පළමු නොකර දෙවනුව කරමු. ලවේ අපට ඇති එහි පස්වැනි බලය ගුණකිරීම, එහි හතරවැනි බලය එහි නවවැනි බලයයි. එනම් එහි පහ එකතුකිරීම හතරවැනි බලයයි. හරයේ අපට ඇති එහි වර්ගේය ගුණකිරීම එහි තුන්වැනි බලයපාද සමන ැවින් ගුණතේ ලබාගැනීම සඳහා දර්ශක එකතු කිරීමෙන් එහි පස්වැනි බලය වෙනවා. ඔහු ඇත්තෙන්ම අපට හරේ තුනක් තිබෙනවා. අපට ඇති තුනෙන්න එක අපි තුන බලය මෙන්න මෙතන ලියනවා. දැන් අපට ඔහු! දැන් අපට දර්ශකවල බෙදීමේ නීතිය භාවිත කළ හැකි. අපි අහනවා, බලන්න නවවැනි බලයක් බෙදීම පස්වැනි බලයක්. එහි නවවැනි බලය බෙදීම එහි පස්වැනි බලය මේ සමානවෙන්නේ එහි නවේ අඩු කිරීම පහවැනි බලේටයි. එනම් සමානවෙන්නේ එහි හතරවැනි බලටයි. ඔවු ඇත්තෙන්ම තුනෙන් බෙදා කියනවා. තුනෙන් බෙදීම කියනවා. ඔවු! කුමන ක්‍රමයට කළත් පිළිතුරේකමයි.